ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක් අද මොකද්ද මේ රහස් සාකච්ඡාව නෑ ජීල් 30 මහත්තයා ඉතින් අපේ ඉස්කෝලේ මට වැඩිය වැඩිමල්ලි කෙනෙක් ඉතින් මේ රට අදටපත් වෙලා තියෙන තත්ත්වය ගැන කතා කරන්න මට එන්න ආරාධනා කරා ඉතින් මං ආවා ඉතින් දීර්ඝ ලෙස සාකච්ඡා කරා මොන මොන කාරණාද දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න එකක් ඇවිල්ලා අපි මේ රටට යම් කිසි දෙයක් කරන්න ඕන නම් අනාගත පරපුරට අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. ඒකමයි තමයි රටේ කවුරුත් පිළිගන්නේ. වම වෙන් වෙලා කැලිය වලට කැඩිලා කවදාකවත් ඉදිරියට යන්න බෑ. කවදාකවත් දිනලත් නෑ එමෙ. ඉතින් ඒක නිසා අපි ඒ ගැන සාකච්ඡා කරා. දැන් කොහොමද වම එකට එකතු වෙලා යනවා කියන්නේ මොන වගේ ගමනක් යන්නද එකඟ වුණාද මොන වගේ කාරණාද සාකච්ඡා කරේ දැනට මේ කතා කරේ GLPS මහාචාර්යතුමා එක්ක පමණයිනේ අනිත් අයත් එක්ක සාකච්ඡා කරනවා එක කුඩයක් යටතේ අපි ඔක්කොම එක තැනකට එන්නේ ඒ කියන්නේ ඔබතුමා ගැන කරමුණේ ස්වාධීන වෙලා ඒ ආපු දැන් පොහොට්ටුවේ ඉන්න අය පොදු ජන පෙරමුණේ මහලේකම්තුමා කියන විදිහට තාමත් GLPRS මහත්මයා පොදු ජන පෙරමුණේ සභාපති. ඒ කියන්නේ ඔබතුමා අද සාකච්ඡා කරලා තියෙන පොදු ජන පෙරමුණේ සභාපති. අද සාකච්ඡා කරලා තියෙන නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති පොදු ජන එක්සත් පෙරමුණේ සභාපති. ඒක වරදක් නැහැනේ අපි දෙගොල්ලෝ මේක එක එක කණ්ඩායමනේ. මමනේ. ඒ කියන්නේ ඔබතුමා ඉදිරියේදී සම්දානගත වෙනවා කියන එක නියතයි. එහෙම මට පේනවා එහෙම එකක් වෙනවා බව. මොකද අපි අනාගත පරපුරට අපේ කාලේ අවසන් වුණත් අනාගත පරපුරට හොඳ ව්‍යවස්ථාවක් හදන්න බෑ. ඒකට අපි එක්කව වෙන්න ඕනේ. දැන් මොන වගේ දේශපාලන ගමනක්ද යන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ඔබතුමාලා පසුගිය කාලේ ප්‍රතික්ෂේප කරපු අයත් ඔය පැතිවල ඉන්නව නේද? ඒකේ එහෙම හිතන්න එපා. ඔව් ඔව් ඔව්. මේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමක් ඉන්නවා. හරි. ඉතින් ඒගොල්ලන් එක්ක අපිට යන්න බෑ. ඉතින් ජනතාව ප්‍රතික්ෂේප මම නම් කියන්නේ නැහැ. ආණ්ඩුවේ ඉන්න ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන් එක්ක අපිට යන්න බෑ. නමුත් අනිත් හැම එක්කෙනෙක් එක්කම අපිට යන්න පුළුවන්. දැන් මොන මොන කාරණා තව සාකච්ඡා වුණේ? මේව තමයි විශේෂයෙන්ම සාකච්ඡා වුණේ. ඉතින් අපි ඉස්සරහදී හරි මං කිව්වා වගේ එක කුඩයක් යටතේ අපි ගියේ නැත්තම් අපිට බලවේගයක් හදන්න අමාරුයි. දැන් මම නව ලංකා නිදහස් පක්ෂේ නායකයා වුණාට මට තනියම යන්න බෑ අනිත් අයගේ සහයෝගය අවශ්‍යයි. එතනද අපි යන්නේ. දැන් හැමෝම එකතු වෙන්න සාකච්ඡා කරනවා හැබැයි දැන් සර්වපාක්ෂික රජයල් ගැන කතා කරානේ හැබැයි කාගවත් එකමුතුකමක් නම් පේන්න නෑ නේද? නෑ නෑ සර්වපාක්ෂික එකට නෑ එකගුණ නෑ. මම එකග වුණා නමුත් එතනදී බලය මුල් වුණා. හැම එක්කෙනාටම බලය තමයි අවශ්‍ය වුණේ. ඒ නිසා තමයි ඒක කඩාගප්පල්ුනේ. නැත්තම් ඒක ඇත්තටම සර්වපාක්ෂික කියන එක ඉතාම හොඳ වටිනා දෙයක්. නමුත් ඒකට මේ Tamanta බලය ලබා ගන්න පුළුවන් මාර්ගයක් තමයි හිව්වේ ෂෝට් කට් එකක්. ඉතින් ඒකේ හිසා එක කරාගෙන වටුණා. නමුත් අපි දැන් මේ බලන්නේ ඊළඟ මැතිවරණය ගැන නේ දීර්ඝකාරණය. එතකොට අපිට කල් තියෙනවා දැන් අපිට කතා කරලා ඒක තැනකට එන්න. දැන් චන්ද්‍රිකා මෙතන එකේ සහයෝගය කොහොමද මේ? චන්ද්‍රිකා නැතිදී මට හුඟක් උපදෙස් දෙනවා. මම ඉතින් මට මං ගිහිල්ලා මොකක් හරි උපදෙසක් ගත්තොත් ඒක මට හරි අගාරු උත්තර දෙනවා. මේ අලුත් සන්තානටත් එතුමිය ආශිර්වාද කරයිද? ආශිර්වාද දෙනවා. නැත්නම් නෑනේ මේ එතුමගේ ආශිර්වාද දෙනවා. දැන් අද වෙල්ගම ඉතින් මෙතනට ආවේ හැම එකේම දන්නවනේ. ඒ කියන්නේ දැන් එතුමියගේ අනුදැනුම යටතේද ඔබතුමා අද මේ සාකච්ඡාවට පැමිණේ? නෑ එතුමිය විතරක් නෙවෙයි. එතුමියත් දන්නවා. අනිත් අයත් දන්නවා. කවුද අනිත් අය? මම නෑ අපේ වමේ කණ්ඩායමේ උඹ දිනෙත් දන්නවා. මොකද මම බලන්නේ ඉදිරියේදී මේ මම එකව කරන්නේ. ඒකට හොඳම පුද්ගලයා මම. මොකද මම පාර්ලිමේන්තුව පරණ මිනිහෙක්. මම පිළිගන්නවා. ඉතින් ඒක නිසා මේ මම මහින්ද මහත්තයට කවුරුද 40ක් හිටිය මිනිහෙක්. ඉතින් ඒක නිසා මම කෙලින්ම මහින්ද මහත්තයට විරුද්ධව කතා කරපු කෙනෙක්. ඒක නිසා ඒගොල්ලන් දන්නවා මේ මට මම මුල් වුණොත් ඒ දේ කරන්න පුළුවන් කියන හැඟීම මිනිස්සුන්ගේ තියෙනවා. දැන් ඒ වගේම දැන් පසුගිය දිනවල මේ අධ්‍යාරක්ෂිත කලාප නම් කරලා ගැසට් නිවේදනයක් නිකුත් කරා. දැන් මේ ගැන සමාජයේ දේශපාලන වේදිකාවේ කතා බහට ලක් වෙන මොකද්ද ඔබතුමාගේ මතය? මගේ මතේ නම් දැන් අරගලයේ හිටියා හොඳ මිනිස්සු. ඒගොල්ලන් අරගලයේ කරේ Facebook එකේ කණ්ඩායම එක්කව වෙලා හෙල්මට් කණ්ඩායම වගේ ඇවිල්ලා ගෝඩබේ මහත්තයා එළවලා ඒගොල්ලන් රැඳුන්නේ නැහැ ගියා.
නමුත් ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරන කණ්ඩායම කීපෙක තිබියා. එංගේ කණ්ඩායම තමයි මට පාර දුන්නේ. මම අද අද මාව මා වාහනේ ඇතුලේ දාලා ගිනි තිබ්බනේ. නමුත් මම බේරුණා. මම ජීවි පන්ති තුනකට ගිහිමිනි. අන්තිම දෙකට මට යන්න බැරුණා. මොකද නායකත්වයේ විජේවිද මහත්තයයි ඩී.ජී. ධර්මසේකර මහත්තයගේ තිබුණු ප්‍රශ්නයක් නිසා. ඊට පස්සේ 88 89 මම ජීවිතේට විරුද්ධ වැඩ කරපු කෙනෙක්. ඉතින් මම ඔය මම කොහොමදලා මම හොඳට අඳුරුනා. ඒක නිසා මට ගැහුවේ කවුද කියන එක මාව මරන්න හැදුවේ කවුද කියන එක අර තරුණයා නෙවෙයි. ඒගොල්ලන්ගේ නිකන් ඒගොල්ලන් පාවිච්චි කරපු මද්‍රව්‍ය අරගෙන හිටපු කණ්ඩායමක් පමණයි. ඒකනේ මම කියන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ට එක දඬුවම් දෙන්න එපයි කියලා. මේකේ ඉන්නේ ප්‍රජාතන්ත්‍ර දරුණු මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට නම් මම විරුද්ධයි. කවුද ඒ කියන්නේ ඔබතුමා මේ මේ තමයි දැන් කියන්න ඕනේ නැහැ නේ ඔයාලා දන්නවනේ. ඒ කියන්නේ ඔබතුමා මේ නොකියා කියනවා මේ මේ GVP එක අරගල මේ ඩිවිෂනේ GVP පන්ති වලට මම ගියා කියලා. මම GVP කියලා කිව්වේ නැහැ නේ. නමුත් ප්‍රචණ්ඩත්වයේ රජ කරන කණ්ඩායම් කීපයක් ඉන්න බව අපිට පේනවනේ. ආ. හරි නම් කියන්න ඕනේ නැහැ. අපිට පේනවා. ඒකට මම විරුද්ධයි. මම ඒකට කැමති නැහැ. ඔව් දැන් සමග යන බලවේගය දැන් මේ අධ්‍යාර්ශ කලාප මේ ගැසට් එකට විරුද්ධව ලබන සතියේ ශිෂ්‍යාධිකරණයට පෙස්සමක ගුණ කරනවා කියනවා. ඔබතුමාලගේ මේ සම්බන්ධයෙන් යම් යෝජනා මොනවද තියෙන්නේ? මට බුරු කියන්න බෑ. මම නොමැරි යන්තම් බේරිච්ච මිනිහෙක්. මං ඊටාම දරුණු පහරවල් වලට ගහලා මාව ඇතුලේ දාලා ගිනි තිබ්බා. එහෙම ජීවිතේ බේරගත්ත මිනිහෙක් මම. ඉතින් මට මගේ හෘද සාක්ෂියට එකඟ වුණේ මම වැඩ කරන්නේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ යම් යම් සීමා අවශ්‍යයි කියන කාරණය නෑ මං කියන්නේ මෙච්චරයි මං කියන්නේ රජයට අයුතු ලෙස මිනිසුන් අතරින් ගොඩ ගන්න එපා ඒගොල්ලන්ට බලය තිබ්බට ඒගොල්ලන් ඒක කරන්නේ කළ යුතු නෑ රටේ සාමාන්‍ය නීති අර්ථ දෙ ගන්න නමුත් ත්‍රස්තවාදී පනතයට කවදා හරි ත්‍රස්තවාදයක් ආවොත් ඒකට විරුද්ධව ක්‍රියා කරුවට ප්‍රශ්නයක් නෑ නමුත් දැන් මේ අත්අඩංගු ගැනීම අපිට පේනවා සාමාන්‍ය අපිට පේනවා ඒව සාමාන්‍ය නීති අර්ථ දෙ ගන්න පුළුවන් මේ රහස් බලතේ යත්තේ මේ රජ ආරක්ෂිත කලාප වෙන් කිරීම ගැන මොකද හිතන්නේ ඒ බිමද ඒක ජනාධිපතිතුමාට තියෙන බලයක් නේ ඒක ජනාධිපතිතුමාගේ නිල බලයෙන් එන එක ඉතින් ඒක ගැන මම හිතන්නේ එතුමාගෙන් තමයි අහන්න ඕනේ ඒක අභියෝගයට ලක් කරලා ශිෂ්ට අධිකරණයට යන්න බලන සමහර ඕන කෙනෙකුට යන්න පුළුවන් ඕන කෙනෙකුට යන්න පුළුවන් ඒකට දැන් ඒකට අපේ ඡන්දයක් අවශ්‍ය නැහැ ඒකට දැන් පාර්ලිමේන්තුව වගේ ඒකේ ඡන්දයක් අපිට අවශ්‍ය නැහැ දැන් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් මොකද ඔබතුමාගේ මතය විදිය හොඳයිද නෑ හොඳ නෑ මම හිතුවා රනිල් විකුරුසිංහ මහත්තයාට ඒක ගමනක් යන්න පුළුවන්කම ලැබෙයි කියලා නමුත් එතුමාට මේ පොට්ටුව යන්න දෙන්නේ නෑ එතුමාට අවශ්‍ය කරන දේවල් කරන්න දෙන්නේ නෑ පොට්ටුව බලපෑම් කරනවා දැන් රනිල් විකුරුසිංහ මහත්තයා පොට්ටුවේ හිරකාරයෙක් හැටියට තමයි ඉන්නේ කියන එකයි මම දකින්නේ ඒකන ඔබතුමාලා බලාපොරොත්තු වුණා ඊට වඩා දෙයක්. ඒ අපි බලාපොරොත්තු වුණා මේක හරියාකාරව දූෂණය කරපු මිනිස්සු ගන්න නැතුව හොඳ ආණ්ඩුවක් හොඳ කැබිනට් එකක් පිහිටවල සර්වපාක්ෂිකයක් පිහිටවල යයි කියලා අපි බලාපොරොත්තු වුණා. නමුත් ඒ දේ අත සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔබතුමාලා කියන්නේ දැන් මේ මැතිවරණය පැවැත්විය යුතුද නැත්නම් මේ විදිහට මේ ආණ්ඩුව දිගටම කරගෙන යන්න ඕනද සර්වපාක්ෂික කතාවක් නැහැනේ. මැතිවරණය පැවැත්විය යුතුයි. මහින්ද හැබැයි මැතිවරණය පැවැත්වුවට රනිල් මහත්තයා වෙනස් කරන්න බෑ. රනිල් මහත්තයා මේ ගෝඨාභය මහත්තයාගේ ඉතුරු කාල පරිච්ඡේදය යනවා. නමුත් මැතිවරණයක් අද රටට අවශ්‍යයි. ඔබතුමායි අදහස් කරේ රනිල් මහත්තයා වෙනස් කරන්න බෑ කියලා. එතුමාත් වෙනස් විය යුතුයි කියලාද ඔබතුමායි කියන්නේ? මේ තේ එතුමා අපිට වෙනස් කරන්න බෑනේ. එහෙනම් අපි යන්න ඕනේ තුනෙන් දෙක ගන්න ඕනේ. සුප්‍රීම් කෝට් එකට යන්න ඕනේ. ඊට පස්සේ අපි යන්න ඕනේ ධනවත විචාරණයකට. ඕක කරනකොට යාගේ කාල සීමා ඉවරයි. දැන් මැතිවරණයක් අවශ්‍යද මේ මොහොතේ කොහොමද? අවශ්‍යයි. ඔබතුමාලා සූදානම්. අපි සූදානම්. මොන වගේ සූදානම් වෙමින් පවතිනවා මොකක්ද ඒ සූදානම දැන් ඉතින් ඔයාලා මේක තමයි මේ පේන්නේ ඔයගෙ දැන් මගෙන් ඇහුවේ ওই ප්‍රශ්නේ සූදානම් වෙමින් පවතිනවා රටට අලුත් ගමට සැබෑ වෙනසක් දැන් ඉන්න හොඳ කට්ටියක් කවුගෙන අපි වෙනස් ප්‍රතිපත්තියක් මත අපි ඉදිරි අනාගතයේදී ඉදිරි දරුවන් වෙනුවෙන් අපි මේ දේ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අපි අරගල කරු එල්ලුවේ තරුණ නායකත්වය මේ තරුණ නායකත්වය දැනුත් පාර්ලිමේන්තුවේ තියෙනවා නේද ගණන් කරලා බලන්න 40ට අඩු 100ක් ඉන්නවා එතකොට නැද්ද? ඔය ගණන් කරලා බලන්න. 40ට අඩු 50ට අඩු 100ක් අද නැද්ද කියලා. එතකොට ඒ අය අද පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. උගත් අය නියෝජනය කරනවා. විද්වත් අය නියෝජනය කරනවා. රටට සෙතක් වුණාද නැද්ද? එතකොට කවුද මේ අවංක ඉදිරියේදී පාර්ලිමේන්තුවට එන අය?
එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ මම හැමතිස්සෙම කියනවනේ. මම බත් එක්ක ආවේ රුපියල් 5ට. දැන් 250යි. ඔය පාර්ලිමේන්තුවේ බත් එක්ක ආපු එක ඔතනින් එහාට ආයන්නේ නැහැ. දැන් GLPRS මහත්මයා මොන වගේ ප්‍රකාශයක්ද සඳහන් කරේ මොන වගේ? ඒක අපි සාකච්ඡා කරා තාම අපි නිශ්චිත තැනකට ආවේ නැහැ. නමුත් අපි දැන් සාකච්ඡා කරා ගොඩක්. ගොඩක් දුරට සාකච්ඡා කරා. ඒවා ප්‍රති මං හිතන්නේ ප්‍රතිඵල ලැබී කියලා මං හිතනවා. එතුමා පොදු ජන පෙරමුණේ සභාපතිවරයා විදිහට දැන් තවමත් ඉන්න ඒ සම්බන්ධයෙන් කතා කරා. නෑ ඒ ගැන කතා කරේ. ඉදිරි ගමනක් එතුමාගේ නෑ නෑ ඒ ගැන කතා කරේ නෑ. එතුමාගේ දැන් තියෙන තනතුර ගැන කතා කරේ නෑ. අපි කතා කරේ වමේ බලවේගය අපි කොහොමද ඉස්සරහට යන්නේ. වමේ බලවේගේ නායකයා කවුද? නායකයෙක් නෑ. නායකෙක් හැදී. නායකෙන්න තුව ගමනක් තියෙන පුළුවන්. ඒකේ මැදිහත් කරු වශයෙන් මම ඉන්නවා. මම ඇවිල්ලා මැදිහත් කරු ඉස්සරහයි. නායකෙක් ඉදිරියේදී තෝරගනි. ඔබතුමා කැමති නැද්ද වමේ බලේ නායකයා වෙන්න? නෑ මට එහෙම ලොකු ආසාවක් නෑ. මට ඕනේ මම දැන් අවුරුදු 30කට වැඩි ප්‍රමාණයක් හිටියනේ පාර්ලිමේන්තුවේ. මට ඕනේ මේ හොඳ තැනකට මේ රට ගේන්න පමණයි. ඉතින් ඒක විතරයි මට අවශ්‍ය කරන්නේ. තනතුරු වරප්‍රසාද නෙවෙයි. ඒවා ලැබෙනව නම් ලැබෙයි නැත්නම් නෑ. දැන් දල සලහපේන මහත්මයා ජනාධිපති අපේක්ෂකයා විදියට ඉල්ලන වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්මයලත් සහාය ලබා දුන්නා. එතකොට දැන් ඉදිරියටත් ඒ අය ඒ එක්ව ගමනක් යන කතාවක් නේද? බොහොම දුරට දේශපාලනයේද අහන්න ලැබෙන. ඔබතුමාගේ මතය මොකද්ද? ඔය ඉතින් ඔක්කොම එකට එක්කවෙයි ඉදිරියේදී. මම අද කතා කරේ මේ වමේ බලවේගය ගැන පමණයි. වම එක්කාසු කිරීම ගැන තමයි අද කතා කරේ. ඊට වැඩිය පුනුල් සාකච්ඡාවක් ඉදිරියේදී ඇති නේ. දැන් ජනතා විමුක්ති පෙරමුණේ ගමන් මඟ මොකද හිතන්නේ? ඒක නම් මම දන්නේ නැහැ. ඒක නම් කියන්න දන්නෙත් නැහැ. මම ඔය ඉන්න අයට වැඩිය ජනතා විමුක්ති පෙරමුණේ මේ මං හිතන්නේ ජ්‍යෙෂ්ඨ මම ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩි මං ඇත්තම කියනවා. මාත් එක්ක ඕනනම් නන්දන ගුණතිලක මහත්තයා ඒ කාලේ හිටියා. පීසී විජේතිලක මහත්තයා හිටියා. ඒ වගේ ඇරෙන්න වෙන අය හිටියේ නැහැ. නමුත් මම පක්ෂයට බැඳුන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ මං කියන්නේ අපි සමකාලීන කට්ටියක් හැටියට ඒ 970 හිටියා. දැන් රාජපක්ෂවරු සම්බන්ධයෙන් මොනවා හරි කියන්න තියෙනවද ඉදිරියේ? කියන්න දෙයක් නැහැ. පොඩ්ඩක් පස්සරේ අදියා පස්සරේ තියලා තියෙන්නේ. රාජපක්ෂලා ගැන කියන්න දෙයක් නැහැ. රාජපක්ෂලා ගැන රටේ ජනතාව තීන්දුව කළා ඉවරයි. ඒ තීන්දුව මුළු ලංකාවම දන්නවා. ඉතින් ඒක නිසා රාජපක්ෂලා ගැන කතා කරන්න මේ වෙලාවේ අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ඒ අයගේ දේශපාලනය බොහෝ දුරට ප්‍රතික්ෂේප කරන්න තියෙන ජනතාව. 69 ලක්ෂයක් දැන් නැහැනේ. දැන් ඒගොල්ලෝ 69 ලක්ෂයක් කිව්වට 69 ලක්ෂයක් නෑ. 9 ලක්ෂයක් තියෙනවද කියලා මට සැකයි. ඉතින් ඒක රාජපක්ෂලාගේ අනාගතයේ ඒගොල්ලන් බලාගන්නේ ඉදිරියේදී. ඔව්. හරි. ඒගොල්ලන් බලාගන්නේ ඉදිරියේදී අපිට තියෙන්නේ අපි හොඳයි කියන ගමනේ අනේක පමණයි. ඒක ජනතාව වෙනුවෙන්ද ඔබතුමාල වෙනුවෙන්ද? මගේ ඉදිරි මොනවද? මගේ කොහේ යන්නද? මට යන්න දෙයක් මට මොනවා ලබා ගන්නද? මගේ එක්ස්පීරියන්ස් එක මගේ අත්දැකීම රටට දීම තමයි වැදගත්. මමනේ එකම මිනිහා කිව්වේ මේ කෝටා බෙර දෙන්න එපයි කියලා. එතකොට වෙන කවුරුත් කිව්වද? ඒ කියන්නේ මට හොඳ ඉදිරියේ පේනවා. ඒ ඉදිරියේ පේන නිසා තමයි මම මේකට මුල් වුණේ. ඔබතුමා කියපේක හරි ගිය අන්තිමේ. මං කියපේක හරි ගිය. මන්දපෝසෙන් කියන්නේ මොකද ඉතින් දැන් සූර්යයා. වැදගත් ප්‍රශ්නයක්. අපේ දරුවා ඇත්තටම ඉතාලම අමාරුවෙන් කන්න දෙයක් ගන්න නැහැ. මීට වැඩි සැලකිලිමත් වෙන්න ඕනේ. ඔය ලොකු කැබිනට් මණ්ඩල බවක් දාන්න නැතුව ඔය ලොකු මේ රාජ්‍ය අමති කන් දෙන්න නැතුව ඒව සීමා කරලා ඊට වැඩිය රටේ ජනතාවට කන්න දෙන්න එක තමයි ලොකුම දේ. මේ රජය කරන ලොකුම වැරද්ද තමයි මේ රජයේ විශාල වීදමන් මේ මන්ත්‍රීවරු ඇමතිවරු සට සන්තෝෂ කරන්න මේ වීදම් කරන. ඒකට මම විරුද්ධයි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා.